එහෙමනම් බලන්න අද දවසේ අපිට තියෙන ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරමු මොනවද දෙන්නේ කියලා හිතන්. ඒකේ ඔයාලා තේරුම් ගන්න හොඳට පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. ඒකේ තියෙනවා වගා භූමියකට කෘමි සතුන් ඒම වළක්වා ගැනීමට සිටුවිය යුතු මල් වර්ගය කුමක්ද? එතකොට දැන් වගා භූමියක් කියන ඕගොල්ලෝ දන්නවා. වගා භූමියක් කියලා කියන්නේ අපි මොන හරි භෝග වගා කරන අපේ ස්ථානයක්. ඒකේ විවිධාකාර ඒක එළවලු වෙන්න පුළුවන්, පළතුරු වෙන්න පුළුවන්, එක එක ආකාරයෙන් තියෙන්න පුළුවන්. දැන් අපි දන්නවා වගා භූමියකට කෘමි සත්තු එනවා. කෘමි සත්තු ආපුහාම කරන්නේ වගා භූමිය අපිට හානියක් තමවුම් කරන්නේ. අපිට වාසියට වඩා කරන්නේ හානියක් කෘමි සත්තු ඇවිල්ලා හිටන්. ඉන් පස්සේ ඒක අපි විවිධ ක්‍රම වලින් පාලනය කරනකොට මේක අහනවා වළක්වා ගැනීමට සිටුතු මල් වර්ගය. දැන් මේකේ උත්තර දිලා තියෙනවා දහස් පෙතියා කූඩලු සමම්පිච්ච. මේකේ උත්තරෙන් ඔයගොල්ලෝ දන්නවා උත්තරයෙන් ඕන දහස් පෙතියක්. මේ දහස් පෙතිය මල් ඔයාලා දැකලින් සමහර භූමිවල වගා කරලා තියෙනවා. ඒ වගා කරලා තියෙන ඒකෙන් එන සුවඳක් තව සමහර සත්තුන්ට මේක දුර්ගන්ධයක් තමයි පෙන්වු කරන්නේ. එතකොට වෙන්නේ ඒ සත්තු මේකට ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලෝ ඉන්පස්සේ මොකද කරන්නේ? ඒ ප්‍රදේශයට ඒගොල්ලෝ එන්නේ නැතුව සත්තු පිට වෙලා යනවා. ඒ නිසා බොහෝ ගොවි මහත්තුරු කරන්නේ අර කෘතිමව මේක පාලනය කරන වඩා ස්වභාවිකව පාලනය කරන වගා භූමිවල දහස් පෙතියා සිටවීමේ කාර්යය කරනවා. උතන උත්තරේ එන්න ඕනේ දහස් පෙතියා. ප්‍රශ්න අංක දෙක බලමු ඔයාලට කොහොමද තියෙන්නේ කියලා. කියව ගන්න ප්‍රශ්නේ බලන්න. රෝග වාහක පුද්ගලයේ කුමගින් බෝවීමට ඉඩ ඇති රෝගය කුමක්ද? ඔන්න හොඳට තේරුම් ගන්න දැන්. මේකේ හොඳට ප්‍රශ්නේ කියවකොට මෙතන තියෙන වැදගත්කම තමයි පුද්ගලයෙකු කියලා තියෙනවා. මොකද අපිට සත්තු බෝ කරන රෝගක් තියෙනවා, සමහර අවස්ථාවලදී වෛරස් වලින් බෝවන රෝගක් තියෙනවා, දිලීර වලින් එන රෝග තියෙනවා. අපිට ගත්තාම පොදුවේ බෝවන රෝග හා බෝනෝ රෝග කියලා දෙකක් තියෙනවා. එතකොට මෙතන අපෙන් අහලා තියෙන පුද්ගලයෙකුනේ. දැන් බලන්නකෝ මෙතන උත්තර දිලා තියෙනවා බරවා, මැලේරියාව, පැපොල. එතකොට ඔයාලා දන්නවා බරවා බෝ කරන්නේ මදුරුවෙක්. මැලේරියාවත් එසේමයි. ඊළඟට පැපොල හැබැයි අපිට සතෙක් බෝ කරන්නේ නැහැ. ඔයාලා ওই පැපොල කියන ලෙඩේ දන්නවා. මේකට තමයි ගම්බද ප්‍රදේශවල දෙයියන්ගේ ලෙඩේ කියලා කියන්නේ මේක තමයි. එතකොට මේක හැදුනම් පස්සේ ස්වභාවය තමයි අර ඇඟේ පොඩි පොඩි බිබිලි බිබිලි ඇවිල්ලා හිටන් සම්පූර්ණයෙන්ම ලොකු තුවාල බවට පත් වෙනවා. මේක හැබැයි දැන් බෙහෙත් ගන්න තියෙනවා. ඒ නිසා මේක එච්චර සංකීර්ණ වෙන්නේ නැහැ. එතකොට මේක අපි හැදුණු කෙනෙක් ළඟට අපි ගිහිල්ලා එයාලන් ගැවසෙනකොට අපිට එයාගෙන් මේක බෝ වීමේ හැකියාව වැඩි. ඒ නිසා පුද්ගලයෙකුගෙන් බෝවන රෝගේ තමයි උත්තරේ ඉන්න ඕනේ පැපල. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. පහත ප්‍රකාශ අතුරින් ජලය සම්බන්ධ වැරදි ප්‍රකාශය කුමක්ද? දැන් අහලා තියෙන ප්‍රශ්නේ බලන්නකෝ. මෙතන අහලා තියෙන්නේ වැරදි ප්‍රකාශය අහන්නේ. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා මේක ප්‍රකාශ තුනක් වල දීලා තියෙනවා. උත්තර අපිරිසිදු ජලය මගින් මිනිසාට ලෙඩ රෝග බෝ වෙයි. එතකොට ඒක හරි ඔයගොල්ලෝ දන්නවා. ජලය අපිරිසුදු වීම හේතු කොටගෙන අපිට විවිධාකාර වූ ලෙඩ රෝග එනවා. පාචනය, කොලරාව, ඒ වගේ දේවල් ගොඩක් අපිට තියෙනවා. එතකොට මේ උත්තරය හරි. ඊළඟට අහනවා දෙක, ජලය ආශ්‍රිතව විවිධ වූ කර්මාන්ත පවතී. ඒ කතාවත් හරි. අපේ සමහර ඒවා ජලය උපයෝගී කරගෙන සමහර කර්මාන්ත පවත්වාගෙන යනවා. උදාහරණ ගත්තාම දැන් මිරිදිය කර්මාන්තේට අපිට ජලය ඕන. සමහරට ගඩොල් කර්මාන්තේට අපිට ජලය ඕන. ඒ වාගේ වලං කර්මාන්තේ හදන්න ගියොත් අපිට ඒකටත් ජලය ඕන. ඒ වාගේ ජලය ආශ්‍රිත වූ කර්මාන්ත අපේ රටේ ගොඩක් තියෙනවා. එතකොට ඒ උත්තරේ හරි අපිට. ඊළඟට බලන්න තුන, ජලයට ද්‍රව්‍යයක් දැමුව විට ඒ ජලයේ මිශ්‍ර වේ. හැබැයි මේක හැම අවස්ථාවකදීම සාධාරණීකරණය වෙන්නේ නැහැ. සමහර අය මිශ්‍ර වෙනවා. දැන් අපි හිතමු උදාහරණයක් ගත්තාන් පස්සේ ජලයට විනාකිරි දානවා. එතකොට මිශ්‍ර වෙනවා. ඒ කතාව හරි. එතකොට ජලයට හැම දෙයක්ම දාපුවාම මිශ්‍ර වෙන්නේ නැද්ද? දැන් බලන්න කොහොල්ලෑ දාන්නකෝ ජලයට. කොහොල්ලෑ ජලයට දැම්මට ජලය මිශ්‍ර වෙන්නේ නැහැ ඒවා. ඒකේ තැම්පත් වෙලාම තියෙනවා එක එකක් වශයෙන්. ඒ නිසා උත්තරේ එන්න ඕනේ ජලයට ද්‍රව්‍යයක් දැමුම විට එය ජලයේ මිශ්‍ර වේ කියන එක තමයි ඔයාලගේ උත්තරය වෙන්න ඕනේ. හොඳයි එහෙනම්. උත්තරය